ආයි බෝවන් ගුලපුතල හැමෝටම අද අපි 11 ශ්‍රේණියට අදාළව 13 වන පාඩම වන විද්‍යුත් චුම්බකත්වය සහ විද්‍යුත් චුම්බක ප්‍රේරණය ගැන ඉගෙන ගන්නයි යන්නේ මුලින්ම අපි බලමු මොකද්ද මේ චුම්බකත්වය කියලා කියන්නේ කාන්දම් කියලා කියනෝනේ ඔය තියෙන්නේ අර මෝටරවල මේ වගේ අර ATM කාඩ් වල ඊළාට ඔය යම් දේවල් ඇදලා ගන්නේ ඒවයි තියෙන චුම්බකනේ අර චුම්බක කාන්දම් පෙට්ටි කියලා අපි කියන්නේ ඊළාට සීතකරණය වගේ වගේ චුම්බක තියෙනවානේ ස්පීකරෙත් තියෙනවා පිටිපස්සේ ඇත්තට චුම්බක වර්ග දෙකක් තියෙනවා එකක් තමයි ස්ථීර චුම්බක තමයි සීතකරණය ස්පීකරේ වගේ වගේ තියෙන්නේ ඊළඟට තව වර්ගයක් තියෙනවා විද්‍යුත් චුම්බක කියලා. විද්‍යුත් චුම්බක තියෙන්නේ මෙන්න මේ වගේ දොබ කරවල. අර කොයිල් එකක් ඔතලා තියෙන්නේ. කරන්ට් එක දුන්නොත් විතරයි චුම්බක ගුණ තියෙන්නේ. එහෙනම් ඒවට කියනවා විද්‍යුත් චුම්බක කියලා. තාවකාලික චුම්බක. අර සීතකරණේ වගේ වගේ තියෙන්නේ ස්පීකර් වල තියෙන ස්ථීර චුම්බක කියලා කියනවා. තව මේ චුම්බක වල යෙදීම් තියෙන ඔය MRI ස්කෑන වල තියෙනවා. විවිධ දේවල් සඳහා අපි මේ චුම්බක යොදා ගන්නවා. හොඳයි අපි බලමු මේ චුම්බක වලට ඇද ගන්න දේවල් හා ඇද නොගන්න දේවල් මොනවද කියලා. දැන් අපි බලමු චුම්බකයක මොන ද්‍රව්‍යවල චුම්බකයට ඇදලා ගන්නේ මොන ද්‍රව්‍යයේ චුම්බකයට ආකර්ෂණය නොවන්නේ කියලා. දැන් බලන්න මේ චුම්බකය ලං කරාම ප්ලාස්ටික්, මකන, රබර් බෑන්, කඩදාසි, ගිනි කූරු ප්ලාස්ටික් බොත්තම් ඇදලා ගන්නේ නැහැ ආකර්ෂණය වෙන්නේ නැහැ ඩ්‍රෝවින් පින් අල්පෙනිති පේපර් ක්ලිප් යකඩ ඇන හැට්ටකටු වගේව ආකර්ෂණය වෙනවා එහෙනම් අපිට ආකර්ෂණය වෙනේව අපිට වෙන් කරලා ගන්න පුළුවන් ආකර්ෂණය වන දේවල් අපි කියනවා චුම්බක ද්‍රව්‍ය කියලා චුම්බක ද්‍රව්‍ය නම් වේ උදාහරණ මොනවද මේ චුම්බක ද්‍රව්‍ය වලට උදාහරණ තමයි යකඩ යකඩ හෝ යකඩ දිය වෙලා තියෙනවා ඊළඟ යකඩ දිය යකඩ මිශ්‍ර වෙලා තියෙනවා වානේ තව ගන්න පුළුවන් අපිට නික තව අපිට ගන්න පුළුවන් ක්‍රෝමියම් ක්‍රෝමියම් යකඩ වානේ නිකල් ක්‍රෝමියම් තමයි ඕ ඒවා මිශ්‍ර වෙලා තියෙන දේම ආකර්ෂණය වෙන්නේ. තව ගන්න පුළුවන් පෙරයිට්. ඔය කළු පාට කාන්දම් තියෙන පෙරයිට් උත් චුම්බක ද්‍රව්‍යය ලෙස සැලකෙනවා. ඊළඟ අපි බලමු මොකද්ද මේ චුම්බක ක්ෂේත්‍රයක් කියන්නේ කියලා බලමු. චුම්බක ක්ෂේත්‍රය චුම්බකයක් වටා බල ඇති වෙන ප්‍රදේශයක් තමයි අපි කියලා කියන්නේ චුම්බක ක්ෂේත්‍රයක් කියලා. අර මතක සුදු පාට කඩදාසියකට යටි චුම්බකයක් තියලා උඩින් අර යකඩ කුඩු දැම්මට දාලා තට්ටුවක් දැම්මහම රටාවකට තියෙන්නේ මේ චුම්බකේ ළඟ විතරයි නේ. ඈත රටාවක නැහැ. ඒනාර රටාවකට තියෙන ප්‍රදේශයේ විතරයි චුම්බක ක්ෂේත්‍රයක් තියෙන්නේ. චුම්බක බලය තියෙන්නේ. ආ එහෙනම් අන්නේ ප්‍රදේශයට තමයි අපි කියන්නේ චුම්බක ක්ෂේත්‍රයක් කියලා. මේ චුම්බක ක්ෂේත්‍රය නිරූපණය කරන්න චුම්බක බල රේඛා යොදා ගන්නවා. ඒතකොට මේවා මනක් කල්පිත රේඛා. මේ රේඛාවක් ඇඳ ගන්න පුළුවන් අපිට මාලිමාවක් කියලා. මෙන්න මේ වගේ මාලිමාවක් තිබ්බොත් එහෙම මාලිමාවේ උතුරු දිශාව හැරෙන රතු පාට කටුව තියෙනවා නේද? රතු පාට කටුව තියෙන උතුරු දිශාව වෙන්න. අන්නේ දිශාවට තමයි බල රේඛාවේ නැත්නම් චුම්බකයේ දිශාව තියෙන්නේ බල රේඛාව දිගේ මාලිමාවේ උතුරු කටුව හැරෙන දිශාවට තමයි චුම්බක ක්ෂේත්‍රයේ දිශාව තියෙන්නේ එහෙනම් මෙන්න මේ පැත්තට තමයි චුම්බක ක්ෂේත්‍රයේ දිශාව තියෙන්නේ ඒ කියන්නේ මේ අපි දන්නවා ද්‍රව දෙකක් තියෙනවා චුම්බකයකට උත්තර ද්‍රවයක් තියෙනවා දක්ෂිණ ද්‍රවයක් තියෙනවා මේ උත්තර ද්‍රවයේ ඉඳන් දක්ෂිණ ද්‍රවයේ දෙසට තමයි එහෙනම් ඉන්නේ මොකද්ද බල රේඛා
උත්තරාද්‍රවයේ ඉඳන් දක්ෂිණාද්‍රවයට. එතකොට මේ වටේටම තියෙනවා මේ පැත්තෙනුත් තියෙනවා උත්තරාද්‍රවයේ ඉඳන් දක්ෂිණාද්‍රවයේ දිසට චුම්බක ක්ෂේත්‍රය. එන ඊතලයෙන් අපි නිරූපණය කරන්නේ චුම්බක ක්ෂේත්‍රයේ දිශාව. එතකොට මේ ආකාරයට උත්තරාද්‍රවයේ ඉවතට යන්නේ චුම්බක ක්ෂේත්‍රය දක්ෂිණාද්‍රවයේ දෙසට එන්නේ. දක්ෂිණාද්‍රවයේ දෙසට තමයි එන්නේ. උත්තරාද්‍රවයේ එළියට යන්නේ. මොකද තමා චුම්බක ක්ෂේත්‍රයේ දිශාව වෙන්නේ. මේ දුර මේ බල රේඛා රවුමට තමයි යන්නේ. මෙහෙම ගිහිල්ලා මේ චුම්බකයේ දිගෙත් යනවා අනිත් පැත්තට. ඇතර චුම්බකයේ ඇතුලේ චුම්බක ක්ෂේත්‍රයේ දිශාව තියෙන අනිත් පැත්තට. දක්ෂිණාද්‍රවයේ ඉඳන් උත්තරාද්‍රවයේ දෙසට තමා චුම්බකයේ ඇතුලේ තියෙන්නේ චුම්බක ක්ෂේත්‍රයේ දිශාවට. මේ තමයි බල රේඛා නිරූපණය දාන්න චුම්බකයක. මේ තියෙන්නේ යු හැඩති චුම්බකය. ඒකේ උත්තරාද්‍රවයේ මේ පැත්ත, මේ පැත්ත දක්ෂිණාද්‍රවයේ. මේ තියෙන්නේ බල රේඛා. ඒකෙත් බල රේඛා හිටින්නේ උත්තරාද්‍රවයේ සිට දක්ෂිණාද්‍රවයේ දෙසට. ඊළඟට බලන්න මේ ද්‍රව ආසන චුම්බක බල රේඛා වැඩි. ඒ කියන්නේ චුම්බක බලය වැඩි. ඒකනේ යකඩ කුඩු මෙතනට වැඩිපුර ඇදගන්නේ. මේ මෙතනත් එහෙමයි. චුම්බක බල රේඛා ඈත් වෙනවා කියලා කියන්නේ චුම්බක ක්ෂේත්‍රයේ එන්න එන්න අඩු වේගෙන යනවා ඈතට යනකොට. තව චුම්බක වර්ග තියෙනවා පෙති චුම්බක. ඊළඟට අර අස්වලාඩම් බූරප චුම්බක කියලා જાතියකුත් තියෙනවානේ. බලමු අපි මේ තියෙන්නේ මාලිමාව. මේක හොයාගත්තේ චීන ජාතකයෙන් ඉන්නේ. මේකේ තියෙන ස්ථිර චුම්බකයක්. ඒක ස්ථිර චුම්බකය කැරගෙන්න පුළුවන් ආකාරය තමයි තියෙන්නේ. ඒ කටුව. ඒක උතුරු දිශාවට හැරිලා තමයි මේක නතර වෙන්නේ නේ. දැන් බලමු අපි මේ පෘථිවිය. පෘථිවිය ඇතුලේ දණ්ඩ චුම්බකයක් ලෙස ක්‍රියා කරනවා. ඒකින් ඉඳලා එයා චුම්බක ක්ෂේත්‍රයක් ඇති කරන මෙන්න මේ ආකාර රතු පාටින් ලකුණු කරලා තියෙනවා. ඒකට අපි කියනවා පෘථිවි චුම්බක ක්ෂේත්‍රයක් කියලා. ඉතින් මේ මාලිමාව තිබ්බහම ඇත්තට මේකේ උතුරු දිශාව පෙන්නන කටුව උතුරට හැරෙන්නේ. එහෙනම් මේ වගේ බල රේඛා තියෙන්නේ කොහටද? දක්ෂිණාද්‍රවයේ ඉඳන් උත්තරාද්‍රවයේ දෙසට තමයි බල රේඛාවල දිශාව හිටින්නේ. බල රේඛාවල දිශාව හිටින්නේ. ඒ කියන්නේ නැත්තම් කියනවා චුම්බක ක්ෂේත්‍රයේ දිශාව හිටින්නේ දක්ෂිණාද්‍රවයේ ඉඳන් උත්තරාද්‍රවයට. මොකද මාලිමාවේ කටුව හැරෙන්නේ ඒ චුම්බක ක්ෂේත්‍රයේ දිශාවටනේ. ඒකින්ද ඇත්තටම දක්ෂිණාද්‍රවයේ තියෙන්නේ චුම්බක උත්තරාද්‍රවය. උත්තරාද්‍රවයේ තියෙන්නේ ඇත්තටම චුම්බකයකට දක්ෂිණාද්‍රවය. මේ දණ්ඩ චුම්බකයක් ලෙස තමයි ක්‍රියා කරන්නේ. පෘථිවිය අභ්‍යන්තරේ විශාල දණ්ඩ චුම්බකයක් තියෙනවා වගේ. ඇත්තටම එහෙම චුම්බකයක් නැහැ. මේ චුම්බක ලක්ෂණ පෙන්වන්න හේතුව තමයි මේක ඇතුලේ තියෙනවා ලාවා නැත්නම් මැග්මා. ඒවා ගමන් කිරීම නිසා ලෝහ ධාරා ඇති වෙනවා. එහෙනම් විද්‍යුත් චුම්බකයක් විදිහට තමයි මේකේ චුම්බක ගුණ ඇති වෙන්නේ. දැන් අපි බලමු ධාරාවේ චුම්බක ඵලය කියන්නේ මොකක්ද කියලා. ඒ කියන්නේ සන්නායකයක් දිගේ කරන්ට් එකක් ගමන් කරනකොට චුම්බකයක් ඇති වෙනවා කියලා. චුම්බක ක්ෂේත්‍රයක් වටේ ඇති වෙනවා කියලා. මතකද අපි මාලිමාවක් ගත්තට පස්සේ මේ වගේනේ. මාලිමාවක් ගත්තට පස්සේ වෙන චුම්බක නැත්තම් මෙයා කොහාටද හැරෙන්නේ? උතුරු දිශාවට හැරෙනවානේ. උතුරු දිශාවට හැරෙනවා මේ පැත්ත. උතුරු දිශාවට හැරෙනවා මාලිමාව. හැබැයි වෙන චුම්බකයක් මෙහෙන් ගෙනාවොත් එහෙම, මේ ළඟට ගෙනාවොත් එහෙම මෙයාගේ කටුව ඒ පැත්තට හැරෙනවා. මෙයාගේ කටුව ඒ පැත්තට හැරෙනවා. චුම්බකයේ දෙසට හැරෙන්න පුළුවන්. හරිද? අන්න ඒ වගේ එකක් තමයි මේ පරීක්ෂණය කරේ. ධාරාවේ චුම්බක ඵලය ගැන හෑන් ක්‍රිස්ටන් ඇස්ටඩන් කියන එකනා පරීක්ෂණයක් කළා. මොකද්ද බලමු ඒ කරපු පරීක්ෂණය. මෙන්න මේ වගේ කෝෂ දෙකක් යොදාගත්තා පරිපථේ. කෝෂ දෙකක්. මේ පැත්ත දාන, මේ පැත්ත ඍණේ. එතකොටනේ ධාරාව යන්නේ නම් මේ පැත්තට. ඔය පැත්තට ධාරාව යනවා. ධාරාව යනකොට මේ මෙතන මාලිමාවක් තිබ්බා. මාලිමාවේ කටුව දැනට නම් උතුරු දිශාවට හැරිලා තියෙන උඩ පැත්තට. ගමන් කරනකොට මෙයාගේ කටුව මෙන්න මේ පැත්තට ගියා. ඔන්න ඔය පැත්තට හැරුණා. ඊට පස්සේ මෙයා කරේ අනිත් පැත්තට කරන්ට් එක දුන්නා. ඊළඟට අනිත් පැත්තට
ඒ කියන්නේ බැටරි මාරු කරා. බැටරි මාරු කරා. දැන් ධනාග්‍රය උඩ පැත්තේට තිබ්බා. ඍණාග්‍රය ඉර යට පැත්තේ. ඔව්. දැන් කරන්ට් එක යන්නේ මේ අතට. මේ අතට ගියාම මෙයාගේ කටුව අනිත් දෙසට ගමන් කරා. කලින් ගමන් කරපු පැත්තට ප්‍රතිවිරුද්ධ පැත්තට ගමන් කරා. මේ පැත්තට. ඒකෙන් කියන්න පුළුවන් මොකද්ද ඇත්තටම. එහෙනම් මේ කටුව ගමන් කරන්න මේ වගේ චුම්බකයක් වෙන තියෙන්න ඕන හැදෙන්න ඕන. එහෙනම් මේ සන්නායකේ ධාරා ගමන් කරනකොට මේ ප්‍රදේශයේ චුම්බකයක් ගොඩ නැගිලා ඉඳලා. ඒක තමයි ධාරාවේ චුම්බක ඵලය කියලා අපි කියන්නේ. දැන් අර බලමු අපි ධාරා ගන්නකොට චුම්බක ක්ෂේත්‍රයක් ඇති වෙනවා කියවනේ. අන්නේ ධාරා නිසා ඇතිවන චුම්බක ක්ෂේත්‍රයේ දිශාව සොයන්නේ කොහොමද කියලා. ඒ දිශාව සොයන්න නීති දෙකක් තියෙනවා. එකක් තමයි පළවෙනි එක තමයි මැක්ස්වෙල්ගේ කස්කුරුප්පු නීතිය. මැක්ස්වෙල්ගේ කස්කුරුප්පු නීතිය. මේ කස්කුරුප්පුවක් කියලා කියන්නේ මෙන්න මේ වගේ එකක්. ඕක යොදාගන්නේ අර වයින් බෝතල් වල තියෙන අර ලී මුඩි ඉරල ඇබ ගලවන්න තමයි මේක යොදාගන්නේ. ඒක තමයි කස්කුරුප්පුව කියලා කියන්නේ. මේ කස්කුරුප්පුවේ මේ මෙතන පොටවල් තියෙනවා හරියට අර ස්කුරුප්පු ඇණේක තියෙන පොටවල් වගේ. අපි දන්නවා ස්කුරුප්පු ඇණයක්. ඔරලෝසු කරගෙන පැත්ත කියන්නේ දක්ෂිණාවර්තව. දක්ෂිණාවර්තව කරකවන්න කරකවන්න මේක පහළට යන්නේ උමු. වාමාවර්තව, ඒ කියන්නේ ඔරලෝසු කරගෙන පැත්තට විරුද්ධව කරගොත් මේකේ ක්‍රමයෙන් ඉහළට එන්නේ. එහෙනම් ධාරා ගමන් කරන දිශාවට මේ කස්කුරුප්පුව ගමන් කරනකොට ධාරා ගමන් කරන දිශාවට කස්කුරුප්පුව කරකවනකොට මේ කස්කුරුප්පුව කැරගෙන දිශාවෙන් තමයි අර චුම්බක බල රේඛාවල නැත්තම් ක්ෂේත්‍රයේ දිශාව දෙන්නේ කියන එක තමයි මේකෙන් කියන්නේ. දැන් බලමු මේක මේ පැත්තට යවන්න නම් එහෙනම් ධාරාව යන්නේ මේ පැත්තට කියලා හිතන්න. එහෙනම් මේ කස්කුරුප්පුව කරකවන්න ඕනේ කොහාටද? දක්ෂිණාවර්තය තමයි. එහෙනම් දක්ෂිණාවර්තව තමයි චුම්බක ක්ෂේත්‍රය මේ වෙලාවේදී ඇති වෙන්නේ. ඒක තමයි මේ මෙහෙම රවුමට එකක් තමයි ඇති වෙන්නේ. බැරිව ධාරාව මේ අතට නම් ඇත්තට කස්කුරුප්පුව කරකවන්න ඕනේ වාමාවර්තව. එතකොට බල රේඛා අනිත් පැත්තට යනවා. හොඳයි. අපි බලමු තවදුරටත්. මේ තියෙන්නේ ධාරාව මේ පැත්තට යනවා නම් අපි කරකවන්න ඕනේ කොහාටද? මෙන්න මෙහෙම. දක්ෂිණාවර්තව. බල රේඛා මෙන්න මේ වගේ රවුම් රවුම් තමයි හිටින්නේ. ඒක හරියට බේම් මේ වගේ. මම කියන්න බේම් මේකේ ධාරාව දිශාව නම් උඩට නම් මෙන්න මේ වගේ උඩින් බැලුවම පේන්නේ බේම් මේ වගේ බල රේඛා. ධාරාව මෙහාට නම් බල රේඛා මෙන්න මේ වගේ රවුම් තමයි කරකෙන්නේ උමු. මේ මැද තමයි සන්නායකයේ තියෙන්නේ. ඊළඟට බලන්න මෙතන ධාරාව පල්ලෙහාට එනවා නම් එහෙනම් කරකවන්න ඕනේ කොහටද? මේ අතරනේ. ඒ දක්ෂිණාවර්තව තමයි කරකවන්න ඕනේ. එතකොට මේ අතරට තමයි චුම්බක ක්ෂේත්‍රයක් ඇති කරන්නේ මීට ප්‍රතිවිරුද්ධ දිශාවට. හොඳයි. මෙම නීතියට කියන්නේ අපි අර්ධදැක්කීම් බලමු. සන්නායකයේ ධාරාව ගලන දිශාවට චලනය වනසේ කස්කුරුප්පුව භ්‍රමණය කරන විට එම ධාරාව නිසා ඇතිවන චුම්බක ක්ෂේත්‍රයේ බල රේඛා ගමන් කරන දිශාව කස්කුරුප්පුව භ්‍රමණය කරන දිශාවට වෙනවා කියන එක තමයි කිව්වේ. හොඳයි. ඊට වඩා ඇත්තටම ලේසියෙන් පුළුවන් මේකේ දෙවෙනි එකේදී. දෙවෙනි නීතියේදී. මේකේ දෙවෙනි නීතිය තමයි ඇම්පියර්ගේ දකුණත් නීතිය. ඇම්පියර්ගේ දකුණත් නීතිය. ඒ නීතියේදී අපි ගන්න දකුණ. දකුණ අරගෙන මේ මාපට ඇඟිල්ලෙන් ධාරා ගමන් කරන දිශාව නිරූපණය කරනකොට අනිත් ඇඟිලි වක්‍ර වෙලා තියෙන දිශාවෙන් චුම්බක ක්ෂේත්‍රයේ දිශාව නිරූපණය වෙනවා කියලා කියනවා. මාපට ඇඟිල්ලෙන් ධාරාවේ දිශාව අනිත් ඇඟිලි වක්‍ර වෙලා තියෙන දිශාවෙන් තමයි චුම්බක ක්ෂේත්‍රයේ දිශාව නිරූපණය වෙනවා කියලා කියන්නේ. මේ තියෙන්නේ ධාරා ගලා යන දිශාවට මාපට ඇඟිල්ල යොමු වන පරිදි දකුණු අතින් සන්නායකය අල්ලා ගතහොත් ඉතිරි ඇඟිලි ඇති හැරී ඇති දිශාවෙන් සන්නායකය වටා චුම්බක ක්ෂේත්‍රයේ දිශාව දැක්වෙනවා කියන එක තමයි මේකෙන් කියන්නේ. දැන් බලන්න මේකේ ධාරාව යන්නේ මේ පැත්තට. එහෙනම් අපි ඔහොම තමයි තියන්නේ.
රවුන්ඩ් රවුන්ඩ් තමයි මෙතන ඇති වෙන්නේ ඇත්තටම. මේක ඇති වෙන චුම්බක ක්ෂේත්‍රය ඔහොම රවුමක්. ඔහොම රවුමක් ඇති වෙනවා. දැන් තව රවුමක් ඇති වෙනවා ඔහොම. ඔන්න ඔය වගේ තමයි රවුම් තියෙන්නේ. તો මේක දිශා වෙන්නේ તો මේ පැත්තෙන් ඇතුලෙන් මෙහෙම ගිහිල්ලා මෙහෙන් මෙහෙම එනවා. දැන් ඒක හරියට වෙන්න මේ වගේ. අපි ගත්තොත් එහෙම මේ මේ වගේ එකක් තමයි ඇති වෙන්නේ. අපි මේ පැත්තෙන් බැලුවොත් එහෙම මේක මේ පැත්තෙන් බැලුවොත් මෙන්න මේ වගේ බල රේඛා තියන්නේ. කොහොම රවුමට මේ මැදින් සන්නායකය මෙහෙම එනවා. වටේට රවුම් රවුම් විදියට තමයි චුම්බක ක්ෂේත්‍රය තියෙන්නේ. ඈතට යනකොට මේ වලලු ඈත් වෙනවා ඇත්තටම. හේතුව ඈතට යන්න යන චුම්බක ක්ෂේත්‍රයේ විශාලත්වය අඩු වෙන හින්දා. දැන් බලමු අපි කොහොමද දිශා ලකුණු කරන්න කියලා චුම්බක ක්ෂේත්‍රයක. අපි දන්නවා ඉහළට තියනවා නම් අපිට ඊතලයක් දාන්න පුළුවන් ඔය වගේනේ. ඊළඟ නැගෙනහිර දිශර තියනවා නම් මේ පැත්තට දාන්න පුළුවන් ඊතලයක්. ඒ වගේම පල්ලෙහාට තියනවා නම් අපිට ඊතලයක් දාන්න පුළුවන් මේ පැත්තනේ. ඊළඟ අපි බලමු කොලේ තුලට හා කොලේ එළියට කොහොමද කියලා. කොලේ තුලට හා එළියට කොහොමද කියලා. අපි දන්නවා ඊතලයක් අපි සාමාන්‍යයෙන් ඇඳුවොත් එහෙම මෙන්න මේ වගේ නේද ඊතලයක් අපි ඇඳුවොත් ඔය වගේ තියෙන්නේ. ඔන්න ඔය වගේ තමයි ඊතලයක පසුපස ප්‍රදේශයේ මේ වගේ ඉදිරියේ මේ වගේ ඊසක් එන්නේ. එතකොට මේ පැත්තෙන් බැලුවොත් බලන්න දැන් මේ වගේ තියෙන්නේ. මේ පැත්තෙන් බැලුවොත් තුඩක්. එහෙනම් තුඩක් කියන්නේ ඇත්තටම මේ පැත්තෙන් බැලුවොත් මෙහාට එනවා. එහෙනම් තුඩක් පේනවා නම් එළියට එන එක. මේ පැත්තෙන් බැලුවහම මොකක්ද එන්නේ? කතරියක් පේන්නේ. එහෙනම් ඇතුළට යන එක. එහෙනම් අපි ගන්න පුළුවන් මොකද්ද? මේ වගේ තිබ්බොත් එහෙම ඇතුළට. එතකොට මේ වගේ තිතක් අපි ගත්තොත් එහෙම ඉන්නේ පිටතට. කොලෙන් එළියට. කොලෙන් එළියට. ඒකයි මේ සන්නායකේ. අපි දකුණත් නියමේ දැම්මොත් එහෙම බල රේඛා හිටින්නේ මාපට ඇඟිල්ලෙන් ධාරාවේ දිශාව වෙන්න මෙහෙම රවුම කරගෙන. මෙහෙන් ඇතුළට යනවා මෙහෙන් එළියට එනවා. එහෙනම් මේ හරිය බල රේඛා කොහමද? එළියට එනවා. මේ හරිය බල රේඛා කොහමද? බෝඩ් එක තුලට යනවා. ඒක හරියට වෙන්නේ මේ වගේ නේ. දැන් අපි ගත්තොත් මෙහෙම රවුම් ඇති වෙන්නේ මේ සන්නායකය නම් මෙහෙම රවුම් ඇති වෙන්නේ ඔය වගේ. ඒතර මෙහෙම බැලුවොත් පේනව නේද මේ? මෙහෙම එළියට එනවා මේකේ. මේවා ඇතුළට යනවා මෙහෙම. හරි. ඊළඟට අපි බලමු. දැන් අපි බලමු චුම්බක ක්ෂේත්‍රයක තිබූ ධාරාවක් රැගෙන යන සන්නායකයක් මත ක්‍රියා කරන බලය ආදර්ශනය කිරීම. ඒ කියන්නේ චුම්බක ක්ෂේත්‍රයක් තියෙන ප්‍රදේශයක මේ වගේ සන්නායකයක් කරා කරන්ට් එක ගමන් කරොත් නැත්නම් ධාරාව ගමන් කරොත් ඒක මත බලයක් හට ගන්නවා කියන එක. බලමු ඒක හට ගන්නව කොහොමද කියලා. මේ තියෙන ඇටගම මේ චුම්බක ක්ෂේත්‍රයක් දීලා තියෙන්නේ. චුම්බක ක්ෂේත්‍රයේ උත්තර ධ්‍රුවයේ ඉඳන් දක්ෂිණ ධ්‍රුවයේ දෙතට චුම්බක ක්ෂේත්‍රයක් තියෙනවා. එහෙනම් චුම්බක ක්ෂේත්‍රයේ තියෙන්නේ මේකේ පල්ලෙහාට එනවා. චුම්බක ක්ෂේත්‍රයේ තියෙන්නේ පල්ලෙහාට. දැන් මේ ස්විච් එක ඔන් කරොත් එහෙම. ධාරා යන්නේ කොහොමද මේ සන්නායක දිගේ මෙහෙම යනවා. ගිහිල්ලා මේ මෙතන තියෙනවා රෝල් වෙන්න පුළුවන්. B C කියලා සන්නායකය. ඒකේ කරන්ට් එක එන්නේ කොහාටද? මේක දිගේ ධාරා වෙනවා ඔහොම. මෙහෙම ආවා මෙතනින් ආව මෙහාට. ඊළඟට මේක දිගේ මෙහාට යනවා. ඔහම තමයි කරන්ට් එක යන්නේ. ස්විච් එක ඔන් එකේ තියෙන්නේ. එහෙම ධාරා ගිය ගමන් මොකද වෙන්නේ? මේ වගේ තියෙන රෝල් වෙන්න පුළුවන් සන්නායක දණ්ඩ මෙන්න මේක දිගේ ගමන් කරන්න පටන් ගන්න රෝල් වෙලා එනවා. ඒක හරියට මෙන්න මේ වගේ. දැන් මේක තියෙන්නේ මේ තමයි අර පිත්තල කූරු දෙක. එතකොට මේ තමයි රෝල් වෙන්න පුළුවන් එක ගන්න. ඒක දිගේ මේක රෝල් වෙලා එනවා කරන්ට් එක දුන්නාට පස්සේ. රෝල් වෙලා යනවා මෙහාට. එහෙනම් මේ චුම්බක ක්ෂේත්‍රයේ මගේ මේ සන්නායක දණ්ඩ මත බලයක් හටගෙන. මේකේ දිශා හොයාගන්න අපි ඉස්සරහට කතා කරනවා ෆ්ලෙමින්ගේ වමත් නියමයේ යොදා ගන්නවා. ෆ්ලෙමින්ගේ වමත් නියමයේ කියලා කියන්නේ මාපට ඇඟිල්ලෙන් බලය, දබර ඇඟිල්ලෙන් චුම්බක ක්ෂේත්‍රයේ මැද ඇඟිල්ලෙන් ධාරාව. දැන් බලමු අපි ඕනනම් මේක දාලා ධාරාව මෙහාට චුම්බක ක්ෂේත්‍රයේ පල්ලෙහාට බලය හටගෙන තියෙන්නේ කොහාටද?
මෙන්න මෙහාට තමා බලය හටගත්තේ බලය F කියලා ගන්නම් බලය ඒකේ හින්දා තමා මේක මෙහාට පෙරලිලා ආවේ දැන් බලමු ෆ්ලෙමින්ගේ වමත් නේද වමත භාවිතා කරන්න ඕනේ හා මැදගිල්ල දබරගිල්ල මාපටගිල්ල එකිනෙකට ලම්බකව තියාගන්න ඕන එහෙම තියාගත්තාම මාපටගිල්ලෙන් බලයද දබරගිල්ලෙන් චුම්බක ක්ෂේත්‍රයේ දිශාවද මැදගිල්ලෙන් ධාරාව නිරූපණය කරන්න ඕන එතකොට මේක යොදාගන්නේ චුම්බක ක්ෂේත්‍රයක ධාරා ගමන් කරන සන්නාගයක් තිබ්බා මේකේ බලයේ දිශා හොයාගන්න මාපටගිල්ලෙන් ධාරාවේ දිශාව නිරූපණය කරනකොට දබරගිල්ලෙන් චුම්බක ක්ෂේත්‍රය නිරූපණය කරනකොට මාපටගිල්ලෙන් බලයේ දිශාව නිරූපණය වෙනවා මේ බලයේ දිශාවට තමයි සන්නායකයේ චලනය වීමට උත්සාහ කරන්නේ එතකොට ඒ කිනිකට ලම්බකව තියලා තමයි අපි මේ නියමයේ යොදන්න ඕනේ හරි මේ නියමයේ භාවිතා කරලා තමයි මෝටරය ක්‍රියා කරන්නේ ඊළඟ අපි ගත්තාම ඇමීටරේ වෝල් මීටරේ ගැලනෝමීටරේ ක්‍රියා කරන්නේ මේ නියමයට අනුව ඊට අමතරව ශබ්ද විකාශනය ස්පීකර් එකේ ස්පීකරේ බල හටගන්නේ මේ ක්‍රමයටම තමයි එනම් හොඳට මේක හුරු වෙන්න ඕන. ධාරාව මැදගිල්ලෙන් චුම්බක ක්ෂේත්‍රය දබරගිල්ලෙන් නිරූපණය කරනකොට මාපටැඟිල්ලෙන් බලයේ දිශාව නිරූපණය වෙනවා. තවදුරටත් අපි බැලුවොත් ඒ කරපු පරීක්ෂණේ මෙහිදී ඒ ඇතිවන බලයේ විශාලත්වය රඳා පවතින සාධක බැලුවොත් එහෙම සන්නායකයේ ගල්න ධාරාවේ විශාලත්වය. ඒ කියන්නේ මේ සන්නායකයේ දිගේ ධාරාව වැඩි වෙන්න මේ බලය වැඩි වෙනවා. අපි මේකට අර ඉගෙන ගත්ත ලෙමින්ගේ වමත් නීමේ දාන්න පුළුවන් නේ. ධාරාව මේ පැත්තට චුම්බක ක්ෂේත්‍රයේ පල්ලෙහාට නම් බලය මේ පැත්තට තමයි හටගන්නේ. එහෙනම් ගල්න ධාරාවේ වැඩි වෙන්න බලය වැඩි වෙනවා. අනිත් එක තමයි චුම්බක ක්ෂේත්‍රය තුල තබන සන්නායකයේ දිග. මේ දන්නේ දිග වැඩි කරන්න මේ බලය වැඩි වෙනවා අනිත් එක තමයි චුම්බක ක්ෂේත්‍රයේ ප්‍රබලතාවය දැන් පල්ලෙහාට තියෙන ප්‍රබල චුම්බකයක් අපි යොදා ගත්තොත් එහෙම බලයත් වැඩි කර ගන්න පුළුවන් අපිට අපි බලමු ශබ්ද විකාශකයක නැත්නම් අපි කියනවා ස්පීකරයක් නේ ස්පීකර එක තියෙන මේ මෙතන චුම්බකයක් තියෙනවා මේ මෙතන තියෙන කෝන් එකක් ආකාරයට නැත්නම් කේතුවක් ආකාරයට කාඩ්බෝඩ් එකක් එතකොට මේකට සපයන්නේ ඇත්තටම මේ හරස්කඩක් දීලා තියෙන්නේ විචල්‍ය වෙන විද්‍යුත් ධාරාවක් තමයි. විචල්‍ය වෙන විද්‍යුත් ධාරාව කියන්නේ මෙහෙන් එන කරන්ට් එක අඩු වැඩි වෙනවා. ධාරාව අඩු වැඩි වෙනවා. මේ ආකාරයට අඩු වැඩි වෙන්න පුළුවන්. එතකොට කරන්ට් එක අඩු වැඩි වෙනකොට දැන් මේකේ චුම්බකයක් තියෙනවා. මේකේ ධාරාව ඇවිල්ලා මේක අරහා කරන්ට් එක යනවා. කරන්ට් එක යනකොට මෙතන චුම්බක ක්ෂේත්‍රයකුත් තියෙනවා. එතකොට මොකද වෙන්නේ? චුම්බක ක්ෂේත්‍රයේ විදිහින් ධාරා ගමන් කරන සන්නායක මත බල හට ගන්නවා. ඒ බල හට ගත්තොත් මේක ඇදලා ගන්නවා. ඇදලා ගන්නේ අර කේතු කාඩ්බෝඩ් එකත් එක්ක. ඒතර වැඩි කරන්ට් එකක් ආවොත් වැඩියෙන් ඇදලා ගන්නවා. අඩු කරන්ට් එකක් ආවොත් අඩුවෙන් ඇදලා ගන්නවා. එහෙනම් කරන්ට් එක නැත්තම් ධාරාව විචල්‍ය වෙන ආකාරයට මේක ඇදලා ගැනීම වෙනස් වෙනවා. අන්න ඒ ආකාරයට තමයි මේක කම්පණය වෙන්නේ. එතකොට මේ අවට තියෙන වාතයට කම්පන ලබා දෙනවා. ඒකෙන් තමයි ශබ්දය ඇති වෙන්නේ. දැන් බලමු 13.1 අභ්‍යාසය. එතකොට මේකෙදී හොයන්න තියලා තියෙන්නේ අර අපි කියව ෆ්ලෙමින්ගේ වමත් නීමේ යෙදීම තමයි බලන්නේ පරීක්ෂා කරන්නේ. දොර එකිනෙකට ලම්බකව තියා ගන්න ඕන ධාරාව චුම්බක ක්ෂේත්‍රයේ බලය. දැන් බලමු පළවෙනි එක කොහොමද කියලා. තනියම උත්සාහ කරලයි මේ ටික නරඹන්න. උතුරු දිශාව ඉඳන් දකුණු දිශාව වෙන චුම්බක ක්ෂේත්‍රය එන්නේ. එහෙනම් චුම්බක ක්ෂේත්‍රය තියෙන කොහටද? මේ පැත්තට. චුම්බක ක්ෂේත්‍රය මම B වලින් ගන්න. චුම්බක ක්ෂේත්‍රය මේ දිශාවට තියෙන්නේ. ධාරාව ගමන් කරන්නේ මේ තියෙන්නේ. ධාරාව ගමන් කරන්නේ කොලෙන් එළියට. මේ තිතක් තියනවා කියලා කියන්නේ කොලෙන් එළියට. එහෙනම් අපි බලමු.
ධාරාව මෙහාට. එතකොට මේ ඇඟිල්ල වෙනස් කරන්නේ නැතුව අනිත් ඒවා ගන්නවා. චුම්බක ක්ෂේත්‍රය මෙහාට. හරි. එහෙනම් බලය කොහට තියෙන්නේ? උඩට. එහෙනම් මේකේ බලය කාට තියෙන්නේ? උඩට. බලය මං F වලින් නිරූපණය කරන්න. බලය එහෙනම් ඉහළට තමයි උත්තරේ වෙන්න ඕනේ. ඊළඟ බලමු අපි. ඒකේ චුම්බක ක්ෂේත්‍රය තියෙන්නේ මේ පැත්තට. B කියලා ගන්නම්. චුම්බක ක්ෂේත්‍රය B. ධාරාව යන්නේ කොළේ තුලටද? එහෙනම් කොළේ තුලට මැද කිල්ල දබර කිල්ල මේ පැත්ත. එහෙනම් බලය කොහට තියෙන්නේ? පල්ලෙහාට. එහෙනම් මේකේ උත්තරේ මොකද්ද? බලය පල්ලෙහාට තියෙනවා. F කියන්නේ බලය. බලය පල්ලෙහාට. ඊළඟ තුන්වෙනි එක බලන්න. චුම්බක ක්ෂේත්‍රය තියෙන්නේ මේ පැත්තට. උතුරේ ඉඳන් දකුණට. ධාරාව කොහට තියෙන්නේ? එළියට. ධාරාව එළියට. අපි ගත්තු මෙහෙම දෙයි නේ. ධාරාව එළියට චුම්බක ක්ෂේත්‍රය කොහට තියෙන්නේ? එතකොට ඉගෙනේ ලම්බක තියාගන්න නැත්තම් මාරු වෙන්න පුළුවන් නේ. චුම්බක ක්ෂේත්‍රය අපි ඉස්සල්ලා හරව මොකද බලන්න? මේ පැත්ත. ධාරාව එළි. එහෙනම් බලය කොහට තියෙන්නේ? චුම්බක ක්ෂේත්‍රය මේ පැත්තට. ධාරාව මේකේ මගේ පැත්තට. බලය කොහට තියෙන්නේ? යටට. එහෙනම් මේකේ බලය හටගන්නේ ඊට වඩා යටට. ඊළඟ බලන්න. ඒ චුම්බක ක්ෂේත්‍රය මේ පැත්තටමයි නේ. චුම්බක ක්ෂේත්‍රය මේ දිශාවටමයි. ධාරාව කොහටද? කොළේ තුලට. ධාරාව කොළේ තුලට. බලය එනවා කොහටද? ඉහළට. එහෙනම් බලය ඉහළට ගියා කරන්නේ. F එක ඉහළට. මේ චුම්බක ක්ෂේත්‍රය. ඔන්න ඔය විදිහට තමයි උත්තර එන්නේ. දැන් අපි යමු ඊළඟ කොටසට. සරල ධාරා මෝටරේ. මේ සරල ධාරාවක් අපි කියනවා DC කියලා. නැත්නම් DC මෝටර කියලා කියනවා මේ සරල ධාරා මෝටර වලට. ඒක සරල ධාරා මෝටරයක් තමයි ඇත්තටම තියෙන්නේ ඔය දෙමු නැත්නම් හයිබ්‍රිඩ් වාහන වල, විදුලි මෝටර රථවල, ඊළඟ විදුලි දුම්රියන් වල තියෙන්නේ සරල ධාරා මෝටරයක්. අපි බලමු මේ මෝටරේ ක්‍රියාකාරීත්වය තවදුරටත්. දැන් බලමු මේකේ සරල මෝටරයක් සාදා ගන්න ආකාරය. ඒ සඳහා පුළුවන් අර තඹ කම්බියක් අපිට ගන්න. තඹ කම්බි කඩේත් ගන්න තියෙනවා. නැත්නම් අපිට ගන්න පුළුවන් ඔය වයර් ඇතුලේ තියෙන්නේ. වයර් ඇතුලේ තියෙන තඹ කම්බියක් ගන්න පුළුවන්. මේ කම්බිය වෙන්න මේ ආකාරයට ඔතා ගන්න ඕන මේ. රවුන් 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 පහයක් යන විදියට අරගෙන මෙතන ගැටයක් ගහලා මෙහෙම එළියට ගන්න ඕන. එළියට අරගෙන වෙන්න මේ දෙකලවල සූරා ගන්න ඕන. මොකද මේ තඹ කම්බිය වටේට තියෙන මෙන්න මේ වගේ ආවරණයක් තින්තක්. ඒ තින්තින් ද කරන්ට් එක යන්නේ නැහැ. කරන්ට් එක යන්න ඕන තැන මොකද කරන්න ඕනේ? අපි සූරන්න ඕන. එහෙනම් ඒක සූරන්න ඕනේ එක අර්ධයක්. මේ තඹ කම්බියේ එක අර්ධයක් තමයි මේ කෙළවර සූරන්න ඕනේ. මේකෙත් මේ අර්ධය සූරනකොට මේ පැත්තෙත් ඒ අර්ධයම තමයි සීරෙන්න ඕනේ. ඒ අර්ධයක් සූරන්න ඕන දෙපැත්තම. ඊළඟට අපිට පුළුවන් මෙන්න මේ වගේ හැට්ට කටු දෙකක් හරි මේ වගේ තකසාගත්ත කම්බි දෙකක් අපි ගන්න ඕන. ඒ කම්බි දෙක බැටරියකට සවි කරන්න ඕන මෙන්න මේ ආකාරයට. අපිට රබර් බෑන්ඩ් එකකින් මේ හැට්ට කටු දෙක වුණා මෙතනට සම්බන්ධ කරන්න පුළුවන්. වියලි කෝෂයක් තමයි මෙතන යොදාගෙන තියෙන්නේ. මේක කැරකෙන්න පුළුවන් විදිහට තමයි තියන්න ඕනේ. ඊළඟට මෙතන ක්ලේ ගුලි තියලා මෙතන තියෙනවා ස්ථිර චුම්බකයක්. චුම්බකයක් දීලා අපි කරන්ට් එක එතකොට මේක දිගේ යනවනේ. මේ ධනාග්‍රේ නම් කරන්ට් එක මෙහෙම ගිහිල්ලා අර දුරපු කොටසෙන් මේකට ඇතුල් වෙන්න පුළුවන්. එතකොට මේ යට කොටස මේ දුරපු කොටසේ ගෑවෙනකොට කරන්ට් එක යනවා. අර තින්ත තියෙන ප්‍රදේශයේ ගෑවෙනකොට තින්තේ කරන්ට් එක යන්නේ නැහැ. එහෙනම් අර්ධයෙන් අර්ධයට තමයි කරන්ට් එක යන්නේ. මේක දිගේ ගිහිල්ලා ඔහොම කැරකිලා මේකෙන් එළියට ගිහිල්ලා මෙහෙම එනවනේ. එතකොට එක අර්ධයකදී යනවා අනිත් අර්ධයේදී නැති වෙනවා. එතකොට අපි පොඩි තට්ටුවක් දෙන්න ඕන. නැත්නම් චලනයේ උදව්වක් දෙන්න ඕන. එතකොට මේක දිගටම කැරකෙනවා. ඒක බලන්න පුතාලත් ඔය නිමාඩු කාලේ මේ වගේ සරල මෝටරයක් ගෙදරදී හදා ගන්න පුළුවන්ද කියලා. දැන් බලමු අර ඒ සරල මෝටරේ අර එතු වලල්ලේ කොහොමද බල හටගන්නේ කියලා. අපි ගමු චුම්බක ක්ෂේත්‍රයේ තිබේ උඩට.
අර චුම්බකයේ යට ඉන්නේ තිබ්බේ. චුම්බක ක්ෂේත්‍රය අපි B වලින් නිරූපණය කරමු. චුම්බක ක්ෂේත්‍රය උඩට නා. ධාරාව යන්නේ කොළයේ තුලට. එහෙනම් අපි දෙමින්ගේ වමත් නීමේ දැම්මොත් චුම්බක ක්ෂේත්‍රය උඩට ධාරාව මෙහාට. එහෙනම් බලය කොහාට තියෙන්නේ? මෙන්න මේ පැත්තට තමයි බලය හටගෙන තියෙන්නේ. තමන් නිරූපණය කළා තියෙන්නේ. මේකේ මේකේ ගත්තොත් ධාරාව කොහාට? චුම්බක ක්ෂේත්‍රයේ දිශාවට නම් උඩටමයි. ධාරාව කොහාටද යන්නේ? කොළෙන් එළියට එනවානේ. කොළෙන් එළියට එනවා. චුම්බක ක්ෂේත්‍රයේ පල්ලෙහාට ගත්තොත් එහෙම චුම්බක ක්ෂේත්‍රයේ උඩට ධාරාව කොළෙන් එළියට බලය එනවා කොහටද? මේ පැත්තටනේ. බලය මේ පැත්තට. මා කියන්නම් චුම්බක ක්ෂේත්‍රයේ උඩට ධාරාව කොළෙන් එළියට එමුණ බලය මේ පැත්තට. බලය මේ පැත්තට. අපි මතකද ධාරාව ඇතුළට නම් අපි ලකුණු කරන්න ඕනේ කොහොමද? කත්‍රියක් වෙන්න ඕනේ මේ ධාරාව. මෙතන ධාරාව කොළෙන් එළියට නම් අපි කොහොමද නිරූපණය කරන්නේ? ධාරාව කොළෙන් එළියට නිරූපණය කරන්නේ. ධාරාව කොළෙන් එළියට චුම්බක ක්ෂේත්‍රයේ උඩට බලය මෙහාට. එහෙනම් මෙයා කැරගෙන්නේ කොයි පැත්තට එතකොට? කැරගෙන්නේ මේ අතර කැරගෙනවනේ. මේ අතර කරගනවා. ඊළඟට බලන්න මේක. ඊළඟට වෙන්නේ ධාරාව දිගටම මෙහෙන් දෙන්න උනොත් එහෙම ඊළඟ අර්ධයේදී ධාරාව දෙන්න උනොත් මෙහාට මේ අතට එන්නේ. එතන මෙතන කොලෙන් එළියට එනවා. මෙතන කොලෙන් එළියට ආවොත් ධාරාව බලේ කොට රටගන්නේ මේ පැත්තට. ඇයි බලන්න? චුම්බක ක්ෂේත්‍රයේ උඩටමයි ධාරාව කොලෙන් එළියට එනොත් බලය මෙහාට එනවා. දැන් මෙතන කොලෙන් එළියට ආපේක මේ උඩ පැත්ත දැන් බලයට ඇවිල්ලා තියෙන්නේ. මේ යට පැත්ත තමයි උඩට ගියේ. එන යටපැත් උඩපැත්ත යටට එනකොට මෙතන යන්නේ කොලේ ඇතුළට ධාරාව. එ මේකනේ යන්නේ මෙතන. එතකොට බලන්න ධාරාව මෙහාට කොලේ ඇතුළට චුම්බක ක්ෂේත්‍රයේ උඩට බලය මෙහාට. දැන් මොකද වෙන්නේ මේක? දෙපැත්තට කරකෙන්නේ. දැන් මේකෙන් කරකෙවෙ කොහාටද? මේ පැත්තට. මේකෙන් කරකවන්නේ කොහාටද? අනිත් පැත්තට. එතකොට මේක රවුම කරකෙන්නේ නැහැ. ඔහොම ඔහොම තමයි කරකෙන්නේ. අන්න ඒ සඳහා මෙන්න මේ අර්ධයේදී විදුලිය කරන්ට් එක එන එක නවත්තන්න ඕන. කරන්ට් එක එන එක නැවැත්තුවොත් එහෙම අපි මේ බල හටගන්නේ නැහැ. එහෙනම් මේ බල විසින් විතරක් එකම පැත්තට කරකවා ගන්න පුළුවන්. ඒ අර්ධයේදී විතරක් බල හටගෙන එක පැත්තට කරගෙනවා. මේ පැත්තට අනිත් පැත්තට බල හටගන්නේ නැහැ එහෙම. දැන් අපි බලමු මෝටරයක තියෙන කොටස් ටික. මෝටරයක පළවෙනි කොටස තමයි ආමේචරය. මේ තියෙන මැදින් ඇක්සල් එකක් වගේ තියෙනවා. ඒක වටා තමයි මේ කොයිල් එක ඔතලා තියෙන්නේ. කොයිල් එක ඔතලා තියෙන්නේ මේ ඇක්සල් එක වටා. මේ ඇක්සල් එක තමයි ආමේචරය කියලා කියන්නේ. මේ ආමේචරයෙන් කරන්නේ මොකද්ද? විදුලි ධාරා ගමන් කිරීමේදී බල යුක්මයක් ඇති වෙනවනේ. අර අපි ගත්තේ සරල මෝටරයේදී බලයුක්මයක් ඇති කර භ්‍රමණය කිරීමට පෙළඹවීම. එතකොට ඉතරවම අර බලයුක්මයක් ඇති වෙලා මේක දිගටම ඔහොම කරකවනවා. ඒ කරකවීමට පෙළඹවීම තමයි ආමේචරයේ කාර්ය වෙන්නේ. හොඳයි, ඊළඟට බලමු මෝටරේ චුම්බක ද්‍රව. චුම්බක ද්‍රව තියෙන්නේ ඇත්තටම මේ වගේ රවුමට තමයි තියෙන්නේ. රවුමට ඒකෙදී ඇති කරන්නේ ඇත්තටම අරිය චුම්බක ක්ෂේත්‍රයක් අපි ඇති කරනවා කියලා කියනවා. කොහොම අරිය චුම්බක ක්ෂේත්‍රයක් තමයි ඇති වෙන ආකාරයට තමයි මේක තියෙන්නේ. වටේටම වළල්ලක් විදිහට තමයි චුම්බකය තියෙන්නේ. හොඳයි, ඊළඟට අපි බලමු කොමියුටේටර්. නැත්නම් අපි කියනවා න්‍යාදේශක කියලා. කොමියුටේටර්. මේ කොමියුටේටර් වලින් තමයි ඇත්තටම අර මෙතනින් තමයි කොයිල් එක තියෙන්නේ මෝටරේ ඇතුළට. එන ඒ කොයිල් එකට ධාරා සපයන එක තමයි කරන්නේ මේ කොමියුටේටර් වල. ඊට අමතරව මෙයාගේ තව විශේෂ කාර්යයක් තියෙනවා. මේකේ තියෙන්නේ පැලිවලනු කොමියුටේටරයක් කියලා. ඒතර මේ බාහිර පරිපථයේ තමයි මේක සම්බන්ධ වෙන්නේ. ඒතර මේක මෙහෙම කරකෙන්න පුළුවන් එකක් තමයි කොමියුටේටර්. මේ පැත්තෙන් තමයි අර
බාහිර පරිපථයේ උම ගෑ වෙනවා. ගෑ වෙන ගමන් තමයි ඔබ කැරකෙනවා. ඔන්න ඔය විදිහට කැරකෙන විදිහ තමයි තියෙන්නේ. මේ පැත්තිනුත් තියෙන ඇතිල්ලුම ඒකත් ඔහොම ගෑ වෙනවා. ඒක වලල්ල තමයි කැරකෙන්නේ මේක. එතකොට මේකේ බලන්න විශේෂත්වයක් තව තියෙනවා. මෙතන මැදින් පැලිලා තියෙන. ඒකට අපි කියනවා පැලි වලලු කමියුටේටර් කියලා. පැලි වලලු කමියුටේටර්. ඒකෙන් කරන්නේ මෙයා සම්පූර්ණ වෘත්තයේ භාගයක් නැත්නම් අංශක 180ක් කැරකෙනකොට දිශා මාරු කරනවා. ධාරාවේ දිශාව මාරු කර දීම තමයි කරන්නේ. එහෙනම් ධාරා දිශාව මාරු කරලා දෙනවා. අර්ධ වටයකදී නැත්නම් අර්ධ වෘත්තයකදී අර්ධ වෘත්තයක් කැරකූ විට කැරකුණු විට ධාරා ප්‍රතිවිරුද්ධ කර දීම ප්‍රතිවිරුද්ධ කර දීම තමයි මේකෙන් කරන කාර්යය. ඇයි එහෙම කරන්නේ? ප්‍රතිවිරුද්ධ කරන්නේ. මතකද අර බලහට ගත්තේ මේකෙන් මේ පැත්තට කරගමු අර පැත්තට කරගමු. අන්න ධාරා එකම පැත්තට දුන්නාම එහෙම කරගන්නේ. ඒකෙන් අර කම්බි අර්ධයක් අපි සුද්ධ කරලා ඉතිරි අර්ධයේදී ධාරා නොදුන්නේ. දැන් මේකෙදි කරන්නේ ධාරාව ප්‍රතිවෘද්ධ කරනවා. ප්‍රතිවෘද්ධ කරාම මේක මොකද කියන්නේ? බල හට ගන්න එකම පැත්තට. අර්ධ වෘතයක් කරකුණාම ධාරාව ප්‍රතිවෘද්ධ කරලා බල එකම පැත්තට කරකවලා බල යුක්මයක් මගින් එකම දිශාවට කරකවන එක තමයි මේකෙන් කරන්නේ. මේවට අපි කියනවා ඇතිල්ලුම් කියලා. ග්‍රෆ් කියලා කියන්නේ අපි දඟරේ කෙළවරට නම් මේ පැත්ත සම්බන්ධ වෙන්නේ. එහෙනම් මේ තියෙන්නේ පැලිවලලු කමියුටේටරය. හොඳයි ඊළඟට අපි බලමු ඒ කිව්ව තරල ධාරා මෝටරයක ක්‍රියාව කොහොමද වෙන්නේ කියලා. තරල ධාරා මෝටරයක නැත්නම් DC මෝටරයක අර අපි කිව්ව ආමේචරය තමයි මේ කොයිල් එක ඔතලා තියෙන්නේ. මේ චුම්බක ද්‍රව. වරියේ චුම්බක ක්ෂේත්‍රය තමයි ඇති කරන්නේ. මේ තමයි මේ අර ස්පර්ශක නැත්නම් ඇතිල්ලුම් කියලා කියවෙන්නේ. ඊළඟ මේකේ තියෙන අර පැලිවලු කමියුටේටරේ තියෙනවා. මෙතන පරිවාරක ස්තරයකින් තමයි මේකේ තියෙන්නේ නැත්නම් ෂෝට් වෙනවානේ. අක්ෂ දණ්ඩක් තියෙනවා. මේ අක්ෂ දණ්ඩ වටා තමයි මේ ආමේචරය කැරකෙන්නේ. දැන් බලමු අපි මේ තරල ධාරා මෝටරේ ක්‍රියාව. දැන් පේනවා ඇති ධාරාව මේ අවස්ථාවේදී ධනාග්‍රයෙන් මෙහෙම් පිට වෙලා මේ ස්පර්ශක දිගේ වෙන්න මේ පැලිවලලු දිගේ මේ මෙහෙම යනවානේ. මේ අතට යනවා. මේ අතට ගිහිල්ලා මෙහෙම ඇවිල්ලා මේක මේ පැත්තට ඇවිල්ලා කොහොම තමයි යන්නේ නේ? කොහොම තමයි ධාරාවේ දිශාව වෙන්නේ? එතකොට CD දණ්ඩ මත බලමු බලය හටගන්නේ කොහොමද කියලා. ලෙමින්ගේ වමත් නීමේ චුම්බක ක්ෂේත්‍රය නිරූපණය කරනකොට ධාරාව නිරූපණය කරොත් මාපට ඇඟිල්ලෙන් බලය. දැන් බලමු ධාරාව මේ පැත්ත චුම්බක ක්ෂේත්‍රය මෙහාට. එහෙනම් බලය කොහාට හටගන්නේ? මේක මත බලය තියෙන්නේ ඇත්තරම උඩට. බලය හටගන්නේ කොහාටද? ඉහළට. මයික් කියලා දාන්න. මේක බලන්න කොහාටද කියලා. ධාරාව මෙහාට චුම්බක ක්ෂේත්‍රය මේ පැත්තට බලය එහෙනම් යටට. බලය යටට. මේක හින්දා මේක කැරකෙන්නේ කොහාටද? කැරකෙන්නේ කොහාටද? දැන් අපි ගත්තොත් එහෙම මේ වගේ නේ. මේ බලය ඉහළට ගියා කරා. මේ බලය පල්ලෙහාට ගියා කරා. ඔය වගේ. එතකොට මේක කැරකෙන්නේ ඔය අතට. කොහොම කැරකෙනවා නේ? කොහොම කරකනවා? මේ බලය පල්ලෙහාට, මේ බලය උඩට. එතකොට මේක කැරකෙනවා මේ රාමුව මේ අතට කරකනවා. වෙනාකාරයෙන් කියනවා දක්ෂිනාවර්තව කරකවන මේ පැත්ත. හරිනේ. දැන් බලමු මේ පැලිවලු මොකද වෙන්නේ කියලා. අංශක 180 නැත්නම් අර්ධ වෘතයක් කරකුණාට පස්සේ කොළපාට පැත්ත මේ පැත්තට යනවා. රෝසපාට පැත්ත මෙහාට එනවා. වෙනාකාරයෙන් කියනවා නම් AB දන්න දැන් මේ පැත්තට ඇවිල්ලා CD දන්න අනිත් පැත්තට ගිහිල්ලා මේ CD මෙහාට AB මෙහාට. දැන් මොකද වෙන්නේ කියලා බලමු. ධාරා ප්‍රතිවිරුද්ධ වෙන හැටි බලන්න. මෙහෙන් එනවා ධාරාව,
මේක දිගේ ගිහිලා මේ අතට යන්නේ. ඕ. ඔන්න ඔය අතට තමයි යන්නේ. කොහොම ඇවිල්ලා මේක දිගේ මෙහාට එනවා නේ. ඔය වත්තට තමයි යන්නේ. දැන් ප්‍රතිවිරුද්ධ වෙලාද කියලා බලන්න. කලින් ගියේ කොහමද? A B C D. A B C D. දැන් යන්නේ කොහාටද බලන්න? D C B A. අනිත් පැත්තට නේද? D C A D C B A පැත්තට යන්නේ. දැන් බලන්න. අර බල හට ගන්න හැටි බලන්න දැන් ආපහු මේකේ මේ පැත්තට ධාරාව චුම්බක ක්ෂේත්‍රය මෙහාට බලය උඩටමයි මේකේ මේකේ ධාරාව මෙහාට අපි දැම්මොත් එහෙම චුම්බක ක්ෂේත්‍රය මෙහාට බලය වහරද පල්ලෙහාට බලය පල්ලෙහාට එහෙනම් මොකද වෙන්නේ කරකවන්නේ අර දක්ෂිණාවර්තම තමයි කරකවන්නේ එහෙනම් ප්‍රශ්නයක් වෙන්නේ නැහෙනේ ධාරා ප්‍රතිවිරුද්ධ කරාම අර අර්ධ වටයක් කරකුණාට පස්සේ එකම් පැත්තට කරකවනවා එකම් පැත්තට කරකවනවා ඔන්න ඔය විදිහට තමයි සරල මෝටරේ ගියා කරන්නේ දැන් බලමු විදුලි මෝටරයක ශක්ති පරිණාමණය එතන විදුලි ශක්තිය තමයි දෙන්නේ අර කොයිල් එකටනේ විදුලි ශක්තිය විදුලි මෝටරේ මගින් මොන ශක්තියට පවර් පත් කරන්නේ එයා කරකවනවානේ කරගෙන කොට තියෙන්නේ චාලක ශක්තිය අයිති වෙන්නේ යාන්ත්‍රික ශක්තිය නේ එහෙනම් මොකද්ද වෙන්නේ විද්‍යුත් ශක්තිය යාන්ත්‍රික ශක්තිය බවට පත් වෙන එක තමයි අර මෝටරයකින් කරන ශක්ති පරිණාමණය වෙන්නේ හොඳයි බලමු අපි දැන් මේ පාඩමේ 13 දෙක අභ්‍යාසය කරන්න තනියම කරන්න උත්සාහ කරලා මේ වීඩියෝ නරඹන්න ඒකේ අහනවා ෆ්ලෙමින්ගේ වමත් නීතිය ගැන තමයි අහන්නේ ධාරා ගලන සන්නායක බල ඇතිවන දිසා හොයාගන්න බල ඇතිවන දිසාව හොයා ගැනීම තමයි යොදා ගන්න ඕ චාලිත දිසාව හොයා ගන්න කිව්වොත් කමන්නේ ඊළඟ අහන දෙක ඉහත රූපේ ABC දිසා මගින් දැක්වෙන්නේ බලයේ තුම්බක තියෙන වයි කුමාන්ත කියලා කියනවා එහෙනම් මේ B වලින් නිරූපණය කරන්න ඇත්තටම ධාරාව ධාරාව ඒ කියන්නේ වැදගිල්ලේනේ ඒ වලින් නිරූපණය කරන්නේ චුම්බක ක්ෂේත්‍රය ක්ෂේත්‍රය ඊළඟට මාවට ඇගිල්ලෙන් බලය බලය නිරූපණය කරනවා ඊළඟට අහනවා ප්ලෙවින්ගේ වමත් නීතිය ප්‍රයෝජනට ගන්න ගෙන අවස්ථාවල දඟරේක සිදුවන රුවන්නේ කුමක්දයි ලියන්න කියලා කියනවා. මෙන්න මේ වගේ මේ දඟරේට මොකද්ද වෙන්නේ කියලා ලියන්න කියලා කියනවා ෆ්ලෙමින්ගේ වමත් නීමේ යොදාගෙන. ධාරාව මැදගිල්ලෙන් චුම්බක ක්ෂේත්‍රය දබරගිල්ලෙන් මාවඩගිල්ලෙන් බලය. වමත තමයි භාවිතා කරන්න ඕනේ. බලමු අපි. දැන් මේකේ කොහොමද බලමු? ධාරා ගමන් කරන්නේ ධනාග්‍රේ ඉඳන් මෙහෙම ගිහිල්ලා මේ අතට ගිහිල්ලා ඕම එන එක තමයි ධාරාව වෙන්නේ ධාරාව ඔය අත චුම්බක ක්ෂේත්‍රය අපි ලකුණු කරමු බා චුම්බක ක්ෂේත්‍රය කොහාට තියෙන්නේ එන්නේ දගෙස්ටනේ ඒ කියන්නේ චුම්බක ක්ෂේත්‍රයක් තියෙන්නේ මේ පැත්තට මේකේ මේ දිස තමයි චුම්බක ක්ෂේත්‍රයක් තියෙන්නේ දැන් බලමු අපි බලා හට ගන්නා විදිය එහෙනම් ධාරාව කොහාට මැදගිල්ල කොළේ තුලට වෙන්න ඕන. ඊළඟට මේ පැත්තට වෙන්න ඕන චුම්බක ක්ෂේත්‍රය දබරගිල්ලේ එහෙනම් මාවට ඇගිල්ල තියෙන උඩට. එහෙනම් මේකේ බල හට ගන්න කොහටද? මේකේ බලයක් හට ගන්නවා F එකක් උඩට. මේ කම්බි. මේ කම්බිය බලමු අපි. ධාරාව කොළෙන් එළියට චුම්බක ක්ෂේත්‍රය මෙහාට කොළෙන් එළියට ධාරාව චුම්බක ක්ෂේත්‍රය
මෙහාට බලය කොහටද? පල්ලෙහාට. එහෙනම් මේකේ දාන්නෙ මත බලය පල්ලෙහාට. ඕන් ඕකේ හින්දා මෙයා කැරගෙන්නේ කොහොමද? මේ පැත්තනේ. මේ මේ දිශාවට කැරගෙනවට අපි කියන මොකද්ද? වාමාවර්තව කැරගෙනවා. එහෙනම් මේක මොකද්ද? වාමාවර්තව. ඔරලෝසු කැරගෙන පැත්තට විරුද්ධ කැරකේ. මේක බලමු අපි. ධාරාව අර විදියටමයි යන්නේ මේ. ධාරාව අර විදියටමයි යන්නේ. චුම්බක ක්ෂේත්‍රය අනිත් පැත්තට වෙලා තියෙනවා. දැන් චුම්බක ක්ෂේත්‍රය මම නිල් පාටින් ලකුණු කරන්න. චුම්බක ක්ෂේත්‍රය මේ දෙතර තියෙන්නේ. චුම්බක ක්ෂේත්‍රය. දැන් බලමු අපි. ඉතරෝම මේ දන්න මත බලමු. ධාරාව ඇතුළටමයි මැදගිල්ල ඇතුළට. චුම්බක ක්ෂේත්‍රය මේ පැත්තට. බලය යටට. එහෙනම් මේකේ මත බලය බාහිර දැන් තියෙන්නේ. යටට මේක මත බලමු ධාරාව එළියට චුම්බක ක්ෂේත්‍රය මෙහාට එහෙනම් බලය කොහාට තියෙන්නේ උඩට දැන් මේක මත ඉහළට දැන් කොහොමද බලන්න කැරගෙන්නේ මෙයා කැරගෙන්නේ මේ අතට එහෙනම් මේ අතට කැරගෙනවට අපි කියන්නේ මොකද්ද මේ අක්ෂය වටා මෙහාට කැරගෙන අපි කියනවා දක්ෂිණාවර්තව ඔරලෝසු කැරගෙන පැත්ත දක්ෂිණාවර්තව කැරගෙනවා කැරගෙන ඊළඟ බලන්න මේක ධාරාව යන්නේ ධනාග්‍රයේ ඉඳලා ඍණාග්‍රයට නේ චුම්බක ක්ෂේත්‍රය තියෙන්නේ මේ පැත්තට චුම්බක ක්ෂේත්‍රය තියෙන්නේ මම ලකුණු කරන්න මේ පැත්තට තියෙන්නේ චුම්බක ක්ෂේත්‍රය චුම්බක ක්ෂේත්‍රය මෙහාට නම් නිල් පාටින් ලකුණු කරපු එක නම් බලන්න අපි මේක මත ඇති වෙන බලය ගමු බලන්න චුම්බක ක්ෂේත්‍රය මෙහාට ධාරාව මෙහාට නම් බලය කොහට තියෙන්නේ ධාරාව මේ පැත්තට එළියට කොලෙන් චුම්බක ක්ෂේත්‍රයේ මන්දෙසට බලය යටතනේ බලය යටත එතකොට බලය යටත එහෙනම් මේකෙත් බැලුවහම බලය උඩට තියෙයි එහෙනම් බලය උඩට තිබ්බහම කැරකෙන්නේ කොහටද මේක කැරකෙන්නේ මේ මේ අතරේ ඔරලෝසු කැරකෙන පැත්ත එහෙනම් දක්ෂිණාවර්තව කැරකෙනවා දක්ෂිණාවර්තව මේක බලන්න ධාරාව ඔය විදිහට යනවා චුම්බක ක්ෂේත්‍රේ කොහට තියෙන්නේ බලන්න ඒත් මේ පැත්ත තියෙන චුම්බක ක්ෂේත්‍රය චුම්බක ක්ෂේත්‍රේ ඔය නිල් පාටින් ලකුණු මේක මත බලය හට ගන්න බලන්න චුම්බක ක්ෂේත්‍රයේ මෙහාට ධාරාව විදිහට එන යටට ධාරාව අපි ගමු බලන්න චුම්බක ක්ෂේත්‍රයේ මේ දෙකට ධාරාව මෙහාට බලය කොහට තියෙන්නේ චුම්බක ක්ෂේත්‍රයේ මේ දෙසට ධාරාව කොලෙන් එළියට බලය කොහට තියෙන්නේ උඩට එහෙනම් මේක මත ඉහළට බලය මේක බැලුවොත් බලන්න ධාරාව ඇතුළ චුම්බක ක්ෂේත්‍රයේ මෙහාට එන බලය පල්ලෙහාට වෙලා තියෙනවා මේකේ බලය පල්ලෙහාට ගියා කරා ඒක ඉදන් මෙයා කරකවන්නේ මේ අතට එහෙනම් මේ අක්ෂය වටා කරකවන්නේ උරුම උරුම එහෙම කරකවනකොට අපි කියනවා මොකද්ද වාමාවා කැරකේ කියන එක තමයි උත්තරේ ඉන්නේ. දැන් බලමු දෙවෙනි ප්‍රශ්නය. ශබ්ද විකාශන යන්ත්‍රයක් තමයි දීලා තියෙන්නේ. හරස්කඩක්. ABC නම් කරන්නේ. A කියලා කියන්නේ වලයාකාර චුම්බකය, B කියන්නේ කාඩ්බෝඩ් කේතුව, C කියන්නේ කම්බි නගරය. ඊළඟ අහනවා දෙක x අක්ෂයෙන් ඇතුළේට ධාරාව සතු ලක්ෂණය. මේ මෙහෙන් එන කරන්ට් එකේ ලක්ෂණයක් අපෙන් අහන්නේ. විචල ධාරාව කියලා කියන්නේ මොකද්ද? එහා මෙහා නැත්තම් අඩු වැඩි වෙන ධාරාව. කාලයත් එක්ක අඩු වැඩි වෙන ධාරාව තමයි විචල ධාරාවක් කියලා කියන්නේ. තුනාව ශබ්ද විකාශනයේ ක්‍රියාකාරීත්වය පහදා දෙන්න. එතකොට කියන්න ඕනේ මෙහෙන් විදුලිය ගමන් කරනකොට මේ කම්බි දගරේ හරහා විදුලිය ගමන් කරනවා. විදුලිය ගමන් කරනකොට ඒක තියෙන්නේ චුම්බක ක්ෂේත්‍රයක් මත. එතකොට කම්බි දගරය මත බල හටගෙන මේ කාඩ්බෝඩ් රාමුව හේතුව එහාට මෙහාට කම්පණය කරනවා. මොකද එන කරන්ට් එක වෙනස් වෙනකොට ඒ බලයත් වෙනස් වෙනවා. ඒ බලය වෙනස් වෙනකොට මේක එහා මෙහා යන කම්පනයක් ඇති කරනවා කියන එක තමයි කියන්න ඕනේ. ඊළඟට ශබ්ද විකාශනයේ සිදුවන ශක්ති පරිවර්තනය ලියන්න. විද්‍යුත් ශක්තිය තමයි දෙන්නේ එළියට එන්නේ ධ්වනි ශක්තිය. ABC යන කොටස් වලින් කරන කාර්යය. A වලින් චුම්බක ක්ෂේත්‍රය සාධනය කරේ මේ කම්බි දගරේ හරහා.
වී අර කම්පණය කරලා ශබ්ද තරංග ඇති කිරීම තමයි කරන්නේ. සී කම්බි දඟරේ බල රේඛා ඡේදනය කර බල හට ගැනීම. අර චුම්බක ක්ෂේත්‍රයේ බල රේඛා ඡේදනය වුණාම තමයි බල හටගන්නේ. හරි. අපි බලමු ඊළඟට තුන්වෙනි ප්‍රශ්නේ. හොඳයි. අපි බලමු තුන්වෙනි ප්‍රශ්නේ. මේ වගේ කම්බි දඟරයක් දීලා තියෙනවා චුම්බක ක්ෂේත්‍රයක් තියෙනවා. චුම්බක ක්ෂේත්‍රයේ දිශාව වෙන්නේ කොහොමද බලන්න? උත්තර ධ්‍රුවයේ ඉඳන් දක්ෂිණ ධ්‍රුවයට. ඒ කියන්නේ මිනිල් පාටින් දීලා තියෙන්නේ චුම්බක ක්ෂේත්‍රයේ දිශාව. චුම්බක ක්ෂේත්‍රයේ දිශාව. දැන් අපි බලමු මොකක්ද අහලා තියෙන ප්‍රශ්නේ. PQ මගින් දක්වා ඇත්තේ P හා Q දීලා තියෙන්නේ ඇතිල්ලු. අර පැලිවලු ස්පර්ශ කිරීමනේ. X හා Y දෙස දක්වා ඇත්තේ පැලිවලු. රවුම් බුදු වගේ තියෙන එක. K ස්විචේ සංවෘත කළ ධාරා ගලා යන දිශාව අක්ෂර ඇතුලේ. දැන් ධනාග්‍රය මෙහෙනේ. එහෙනම් ධාරාව යන්නේ මෙහෙම ගිහිල්ලා මෙහෙ ඇවිල්ලා මෙන්න මේක දිගේ යන්නේ වේ. මේ අතර. කොහොම ගිහිල්ලා මෙහෙම ඇවිල්ලා ඔන්න ඔහොම ඇවිල්ලා මේකෙන් එළියට යනවා. ඔන්න ඔය අතර තමයි යන්නේ. එතකොට අපි ලියන්න පුළුවන් මොකද්ද? ධාරාව යන දිශාව මෙතන P වලින් පටන් ගන්න පුළුවන් මොනවා. යන්න පුළුවන් P එතනින් A ඊළඟට B ඊළඟට C ඊළඟට D අවසානයේ Qට. අවසානයේ Qට යනවා කියලා ගන්න පුළුවන්. ඊළඟට බලමු K ස්විචේ සංවෘත කළේ මොටරේ කරගෙන දිශාව කුමක්ද කියලා. බලමු දිශාව හොයන්න නම් අර කියපු අපි වමත් නීමේ ලම්බකව තියා ගන්න ඕනනේ පෙමින්ගේ. අපි බලමු මේ කම්බිය මත චුම්බක ක්ෂේත්‍රය මේ පැත්තට. එහෙනම් මෙහාට. ධාරාව ඇතුළට. එහෙනම් බලය කොහාට තියෙන්නේ? පල්ලෙහාට කියලා පේනවනේ. බලය පල්ලෙහාට. එහෙනම් මේක මත බලය පල්ලෙහාට. මම ලකුණු කරන්නම් F කියලා. මේක මත බලන්න කොහාටද කියලා? චුම්බක ක්ෂේත්‍රය මෙහාට. ධාරාව එළියට. ධාරාව එළියට චුම්බක ක්ෂේත්‍රය මෙහාට. එහෙනම් බලය කොහාට තියෙන්නේ? උඩට. චුම්බක ක්ෂේත්‍රය මෙහාට, ධාරාව මේ පැත්තට. බලය එනං උඩට. මේකේ බලය උඩට. එහෙම වුණොත් මෙයා කැරකෙන්නේ කොහාටද? කැරකෙන්නේ බෙන්ද මේ පැත්තටනේ. ඔන්න මේ පැත්තට තමයි කැරකෙන්නේ. එහෙනම් අහනවා මොකද්ද? කැරකීම සිදුවෙන්නේ කොහාටද? දක්ෂිණාවර්තව. දක්ෂිණාවර්තව කැරකේ. रूपे मोटर करना कार्य विहायुगे बैटरी धारावा दंगरेट धारा लादेन දාගරේට ධාරා ලබා දෙනවා. ඊට අමතරව මෙයාගෙන් කරන තව කාර්යයක් තමයි නිදාසේ පැලිවල් වල චලනය වීමට ලබා දෙනවා. ඒකත් ලියන්න පුළුවන්. පැලිවල් වලට නිදාසේ චලනය වෙන්න ඉඩ දීම කියලා කියන්න පුළුවන්. X හා Y අර පැලිවල් වලින් කරන්නේ අර්ධ වටය නැත්නම් අංශක 180ක් නේ. 180ක් අර්ධ වටයක් කියලා. අංශක 180කට කරකුණ ගමන් ධාරාව ප්‍රතිවෘත්ත කරනවා. මොකද මේ පැලිවලල්ල මෙතනට එනවා මේ පැලිවලල්ල මෙතනට එනවා. එතකොට ධාරාව ප්‍රතිවෘත්ත වෙනවා. අපෙන් අහනවා බැටරි වල අග්‍ර ප්‍රතිවෘත්ත කරොත්. මේකේ අග්‍ර ප්‍රතිවෘත්ත කරොත් කරන්ට් එක යන්නේ අනිත් පැත්තට මේ අතට. මෙහෙම ගියොත් එහෙම මෙතන බලය උඩට යනවා මෙතන බලය මෙහාට යනවා. එහෙනම් කොහාට දැම්ම කරගෙන්නේ? එහෙම වුණොත් මොකද වෙන්නේ? දැන් කරගුණේ දක්ෂිණාවර්තව කරගෙන එක මොකද වෙන්නේ? වාමාවර්තව කරගෙන. මම මෙතන ලියන්නම් වාමාවර්තව. කැරකෙන්න පටන් ගන්නවා. ඊළඟට බා චුම්බකයේ ප්‍රබලතාවය වැඩි කරොත් එම වේගයෙන් කරකිනවා. මොකද බලය වැඩි වෙනවනේ. වේගයෙන් භ්‍රමණය වෙනවා. වේගයෙන් භ්‍රමණය වේ. හරි. දැන් තනියම මේ අභ්‍යාස කරන්න නැවත. නැවත කරලා ආය සංසන්දනය කරන්න උත්තර ලියපු ඒවත් එක්ක. එසේනම්
අපි 11 ශ්‍රේණියට අදාළව ওই චුම්බක පාඩමේ මුල් කොටස මෙලේ අවසන් කරමු. එහෙනම් මෙහි දෙවෙනි කොටස වෙන විද්‍යුත් චුම්බක ප්‍රේරණය අපි ඉදිරියට උදාහරණ දාන්නම්. එතෙක් ආයුබෝවන්.